අයිබෝන් සුබු දෑසනක් අද මම ඔයාලට එකතු වෙන්නේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ නුගගම ඉඳගෙන අදත් මම ඔයාලට වෙනද වගේම අරන් එනවා බොහොම රසවත් කෑමක් ඒ කෑමේ නම තමයි පතෝල අන්නාසි සලාදේ ඉතින් පතෝල කිව්වට පස්සේ පොඩ්ඩක් අපි කන්න අකමැති නේ පොඩක් කැමති නෑ සමහරු කැමති නෑ සමහරු කැමති කැමති නැති කට්ටියටයි කැමති කට්ටියට දෙගොල්ලොන්ටම එක වගේ කන්න පුළුවන් විදියට තමයි අද මම මේ අන්නාසි පතෝල සලාදේ හදන්නේ අපට අවශ්‍ය වෙන පතෝල ඒ වගේම අමු මිරිස් කපාගත් අන්නාසි වෝටර්මෙලන් ඒ වගේම ලුණු වෙලිච්ච මිදි ලුණු ගම් මිරිස් ගාගත් පොල් ඒ වගේම රතු ලුණුයි දෙහි ඕන වෙනවා ඔව් මුලින්ම අපි පතෝල කපා ගන්නවා මෙන්න මේ වගේ හීනියට අපි කපා ගන්නවා මේ පතෝල එක හොඳට උඩ තියලා අපි දන්නවා අලු පාට පොත්ත මේ තියෙන කුරුටක් තියෙනවා අපි ඒක හොඳට ගා ගන්න ඕන ඊට පස්සේ ඇට ටික අයින් කරලා තමයි මෙන්න මේ විදිහට කපා ගන්න සාමාන්‍යයෙන් පතෝල ගන්නකොට හීනි කියන්නේ හොඳට ලපටි පතෝල වලින් ගන්න ඕන අමු සලාද නිසා පතෝල කැපුවා ඊළඟට මම කපා ගන්නවා අන්නාසි අන්නාසිත් මෙන්න මේ විදිහට හීනියට කපා ගන්නවා මෙන්න මේ විදිහට අන්නාසි කපා ගන්නවා හීනියට ඊළඟට මම කපා ගන්නවා මෙලන් විදිහට වටමෙලන් කපා ගන්නවා ඊළඟට කපා ගන්නවා ලුණු රතු ලුණු දා ගන්නත් පුළුවන් ලොකු ලුණු දා ගන්නත් පුළුවන් ඕන ලුණු වර්ගයක් දා ගන්න පුළුවන් ඊළඟට කතා කරා ගන්න මම අමු මිරිස් අමු මිරිසුත් මෙන්න මේ විදිහට හීනියට කපා ගන්නවා ඊළඟට කපා ගන්නවා තක්කාලි තක්කාලි මෙන්න මේ විදිහට තක්කාලි කපා ගන්නවා ඊළඟට මට කපා ගන්න ඕනේ දෙහි දෙහික දාන්නේ නම් හැබැයි අවශ්‍ය වෙන්නේ අන්තිමේට ඒවට මම දැන් මේකත් මුලින්ම කපලා තියා ගන්නවා මේ තියෙන්නේ පතෝල අන්නාසි සලාදෙට අවශ්‍ය දේවල් තමයි මේ කපාගෙන තියෙන්නේ දැන් කපාගෙන දේවල් කපලා ඉවරයි ඊළඟට තියෙන්නේ අනිත් දේවල් දාලා කොහොමද මේක හදාගන්නේ කියලා බලන්න. ඔව් සලාදෙට අවශ්‍ය කලමනා කපාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අනිත් දේවල් දාලා රසට මේක කලවම් කරගන්න. ඊළඟට මම එකතු කරගන්නවා කපාගත්ත මෙලන්. ඒ වගේම අන්නාසි ඊළඟට එකතු කරගන්නවා ලුණු සැරවෙන්න පොඩ්ඩක් එකතු කරගන්නවා අමු මිරිස් පතෝල දාලා ඉවරයි අන්නාසි ඒ වගේම මෙලන් ලුණු අමු මිරිස් ඒ ටික ඔක්කොම තක්කාලි ඒ ටික ඔක්කොම දාලා ඉවරයි දැන් තියෙන්නේ මේකට එකතු කරගන්න ගම් මිරිස් කොඩු ඒ වගේම ලුණු කොඩු දැන් එකතු කරගන්නවා වියලි මිදි සාමාන්‍යයෙන් මේ වගේ සලාදයක් දැක්කම පොඩි ළමයෙකුට කන්න ආස හිතෙනවා ඒකයි මේ වියලි මිදිත් එකතු කරගන්නේ දැන් ඊට පස්සේ එකතු කරගන්න මම මේකට ගාගත්ත පොල් රසය වැඩි වෙන්නයි ගුණය තව තවත් වැඩි වෙන්නයි දෙහිනම් ගොඩක් ඕන වෙන්නේ නැහැ හේතුව තමයි මේකට මම අන්නාසිත් දාලා තියෙනවා ඒ වගේම තක්කාලිත් දාලා තියෙනවා ඔවේ ඔක්කොම එකතු දාලා මෙන්න මේ විදිහට කලවම් කරගන්නවා මේක තව තවත් රස වැඩි කරගන්න පුළුවන් ඔයාලට මේකට දාන්න පුළුවන් රෝස් කරපු කජු එහෙම නැත්නම් රට කජු.
කනකොට තව තවත් රසයි ඒ වගේම ගුණයි. ඔව් එහෙනම් අපේ පතෝලන්නායි සලාදේ හදලා ඉවරයි. හරිම ලේසියි නේද? ගෙදර තියෙන බඩු මුට්ටු වලින් හදන්න පුළුවන්. හැබැයි වෙනස් ආකාරයක සලාදයක් ඒ වගේම පෝෂදායි ආහාරයක්. එහෙනම් ඉතින් අපි මේක වැඩි වෙලා තියන්නේ නැතුව කෑම මේසෙට පිළිගන්නමු. ඒ වගේම ඔයාලත් මේක කෑම මේසෙට යවන්න ඕනේ. අන්තිම මොහොත තමයි හදන්න හේතුව තමයි ලුණුයි දෙහි දැම්මට පස්සේ වතුර ගතියෙනවා. ඒක නිසා මේකට අවසාන මොහොතේ ලුණුයි දෙහි එකතු කරන තමයි මේ සලාදේ කෑම මේසෙට යවන්න ඕනේ. මෙන්න මේ වගේ තමන්ට කැමති ලස්සන බෝල් එකකට එකතු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අද අපි හදාගත්ත පතෝල අන්නාසි සලාදේ. මේකට ඉතින් වෙන වෙන ලස්සනද කරන්න දේවල් අවශ්‍ය නැහැ. ලස්සනයි ලස්සනයි රසයයි දෙකම මේ සලාදේ තියෙනවා. එහෙනම් ඉතින් මෙහෙමම කෑම මේසෙට පිළිගන්නවා.